හරි සංඛ්‍යා රටා ඇතුළත් ගැටලු විසඳීම යටතේ පුතේ පළවෙනි ප්‍රශ්නය සජිනි මුල් සතියේ රුපියල් 10ක්ද දෙවන සතියේ රුපියල් 15ක්ද තෙවන සතියේ රුපියල් 20ක්ද යනාදී ලෙස මුදල් ඉතිරි කරයි අන්න පුතේ මේ සජිනි කියන කෙනා මුල් සතියේ රුපියල් 10ක් देवन साथी रुपया पहला और ना पालम साथी में तो ये ने पालम साथी में देवन साथी ये लगाते देवन साथी को दे विस्ताय और ना देवन साथी विस्ताय या ना दिले से मुद्दा वितरित कर रहा पर इधर पासे मैं आयु रिन මුදල් ඉතිරි කරන රටාව පෙන්වීම සඳහා පොදු පදය සොයන්න. ආ පුතේ මේ විදිහට ලියාගත්තනම් මේක පොදු පදය හොයන එක මාරම ලේසි. ඔන්න බලන්න පුතේ දැන් මේක රටාව හඳුන ගන්න මි 10 15 20 කීයෙන් කීයටද වැඩි වෙන්නේ? 5න් 5ට. එහෙනම් මේකේ පුතේ අපෙන් අහලා තියෙන පොදු පදය නෙමෙයි. ඒස මුදල් ඉතිරි කරයි මේ අයුරින් මුදල් ඉතිරි කරන රටාව පෙන්වීම සඳහා පොදු පදය සොයන්න. ඔන්න පොදු පදය හොයාගන්න. ඔන්න මම මේකේ පොදු අන්තරය මුලින්ම හොයාගන්නවා. පොදු අන්තරය ඒ කියන්නේ d කියන කෙනා 15න් 10ක් අඩු කරා. ආ d සමානයි 5යි. පොදු අන්තරයේ d සමානයි 5යි. ඔන්න දැන් මෙයාගේ සාධාරණ පදය tn සමානයි 5n ඔන්න 5 හිතට ගෙන 5n පුතේ 5n අරගෙන බලන්න 10 වෙනකන් කීයද දාන්නවද දැන් මේක පුතේ මෙහෙමයි ඔයාලට එක සැරේ ගන්න පුළුවන් ළමයි හොඳ නැත්තම් මේක මේ දිහට ගන්න වෙනවා මොකද කියන්නේ එක සැරේ ගන්නද මම මේ පළම පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ ලියලා ගන්න समान දහය ලැබෙනවා. ඔන්න t දෙක. පස්වරක් දෙක ධන 5. පස්වරක් දෙක 10යි. 10 5යි 15. ඔන්න t 3. පස්වරක් 3 ධන 5. පස්වරක් 3 15යි 15යි 5යි 20යි. ටි 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 n සමානයි පස්වරක් n ධන 5. පස්වරක් n साधारण पदे पोदु पदे पहां साधारण पदे अहनवासुरीवन सत्यकरण मुदल सोयन विशिहत्रवन सत्यकरण मुदल सामान विशिहतर n සමානයි 24 විට. දැන් හොයන්න තියෙන. n සමානයි 24 විට නම් ලැබෙන්නේ t 24. ඕන t 24 සමානයි 5^24 ධන 5. 5^24 24 5න් වැඩි කරගමු. 5^24 අතර 20 බිංදුව දෙකක් ඉතිරි 5^24 දෙක 10යි 2යි 12යි. 120 ධන 5 125යි. ආ දැන් අපි වාක්‍යෙක ලියන්න ඕනේ. එමනිසා ඇය 24 වන සතියේ දී ඉතිරි කරන මුදල රුපියල් 125යි කියලා වාක්‍යකින් ලියන්න ඕනි. කොහොමද මේක හදපු ළමයි මේක ඉවර මේ මේ විදිහට හදපු ළමයි අත උස්සන්න වාක්‍යයක් ලියන්නත් ඕන හොඳේ වාක්‍යයක් ලියන්නත් ඕන එමනිසා ඇය 24 වන සතියේ ඉතිරි කරන මුදල සමානයි රුපියල් 125යි එමනිසා ඇය 24 වන සතියේ ඉතිරි කරන මුදල සමානයි රුපියල් 125යි.
හරි සුළු කරලා ගන්න. හරිද පුතේ බෝඩ් එක මකන්නද? දෙවනි ගාන ගිනිකූරු හතරක් ගෙන එමගින් රටාවක් ලෙස සමචතුරස්‍රයක් සාදන ලදී. ඔන්න පුතේ ගිනිකූරු හතරක් අරගෙන මෙන්න මේ ගිනිකූරු හතර අඳින්නකො ඔන්න එක ගුණ ගිනිකූරක් මෙහෙම අනිත් එක මෙහෙම මෙහෙම මෙන්න. ඔන්න ඒ විදියට. ඔන්න මුලින්ම හතරයි. රටාවක් ලෙස සමචතුරස්‍රයක් සාදන ලදී. තවත් ගිනිකූරු තුනක් ඉහත සමචතුරස්‍රයට සම්බන්ධ කර මෙම රටාව දීර්ඝ කර තවත් සමචතුරස්‍රයක් සාදන ලදී. එකයි දෙකයි තුනයි. දැන් පුතේ ඔක්කොම ගිනිකූරු මෙතන තුනක් සෙට් කරා. දැන් ඔක්කොම හතයි. හරි. ඔන්න මුලින් හතරයි තිබ්බේ. තව තුනක් ආවා. හතයි. මේ විදිහට තව තුනක් සෙට් කරා. හතරයි හතයි. ආ මම මේක රූප වෙන වෙනම අඳින්න සුට්ටක් ඉන්නේ. දැන් ඔය එකට මඳින්න එපා මේක. මම ඕක පුතේ මෙහෙම වෙන වෙනම රූප සටහන් වලින් අඳිනවා. ඔන්න පළවෙනි එකේ හතරයි. ඊළඟට තව තුනක් සෙට් කරනවා මේකට. ඒක මම වෙනම රූපයක අඳිනවා. ඔන්න මම වෙනම රූපයක අඳිනවා පුතේ ඒක. මේකට සෙට් කරන්නේ තව තුනක්. 1යි 2යි 3යි. ආ දැන් 4යි 3යි මෙතන 7යි. ආ දැන් මේකට තව තුනක් සෙට් කරනවා. ඔන්න දැන් තව තුනක්. 1යි 2යි 3යි. 4 3ක් එකතු කරනවා 10යි. ආ තව තුනක්. කීයක් වෙන්න ඕනද? 10 11 12 13. ආ ඊළඟට 13. ඔන්න රටාව. දැක්කද? ආ රූපෙත් එක්ක ඇඳ ගන්න. රූපත් එක්ක ඇඳ ගන්න පුතේ මේක. ඔන්න ඔය විදියට. මුලින්ම 4යි 3ක් ඒකට තව දැම්මා. ඊටසේ ඒකට තව 3ක් දැම්මා. හැබැයි මම වෙන වෙනම රූප වලින් ඇඳේ. හරිද? මේ විතර වෙන වෙනම ඇඳ ගන්න රූප වල. ඔන්න ගිනිකූරු හතරක්ගෙන ඉමගින් රටාවක් ලෙස සමදස්සයක් සාදන ලදී. තවත් ගිනිකූරු තුනක් ඉහළ සමදස්සක සම්බන්ධ කර මෙම රටාව දීර්ඝ කර තවත් සමචතුරස්‍රයක් සාදන ලදී. මේ ආකාරයෙන් දීර්ඝ කරමින් සාදන ලද 20 රටාවේ ගිනිකූරු කීයක් තිබේද? ආ පුතේ පළවෙනි එකේ ගිනිකූරු 4යි. දෙවෙනි එකේ ගිනිකූරු 7යි. ඔන්න පළවෙනි එකේ ගිනිකූරු 4යි. දෙවෙනි එකේ ගිනිකූරු 7යි. තුන්වෙනි එකේ ගිනිකූරු 10යි. හතරවෙනි එකේ පුතේ හතර රටාවේ ගිනිකූරු 13යි. අපෙන් අහන්නේ කීවෙනි රටාවේද? ආ 20 රටාවේ. පුතේ 20 රටාවේ ගිනිකූරු කීයක් තියෙනවද කියන එක හොයාගන්න නම් අපි මේකට හොයාගන්න වෙනවා පොදු පදය, ඒ කියන්නේ සාධාරණ පදය හොයාගන්න වෙනවා. ඔන්න දැන් සාධාරණ පදය ගොඩනගා ගමු. මේක පුතේ ලස්සනට අඳින්න හොදේ. මේ මෙතන ආරම්භයේ ලොකුවට පටන් අරන් අවසානයේ ගිනිකූරු චූටි කරන්න එපා. හරිද? මේ මගේ ඉඩ මදි නිසායි මං අවසානයේ ගිනිකූරු චූටි කරේ. ඔයාලා එකම සයිස් එකට ගිනිකූරු අඳින්න. හරිනේ. නැත්නම් මුලින් දෙන වෙට්ටි වල හොඳ ගිනිකූරු. පස්සේ ගිනිකූරු චූටි වෙලා. එහෙම හොඳ නෑනේ පුතේ. හරි. එහෙම වැඩ කරන්න එපා. ඒ නිසා එකම සයිස් එකට ගිනිකූරු අඳින්න. මං වගේ චූටි කරන්න එපා. හරි. කෝ බලන්න මේ රටාව හොයාගත්ත ළමයා තුස්සන්නකෝ 4 7 10 13 මෙහෙම රටාවක් අහුණු ළමයා තුස්සන්න. ආ හරි ඔන්න රටාව අහුණා. දැන් මෙයාගේ පොදු පදේ ඕනයි අපිට. පොදු පදේ sorry පොදු අන්තරේ මොනි. පොදු පදයට නම් පොදු අන්තරේ ඕනයි නේ මොනි. ඔන්න පොදු අන්තරේ හොයාගන්නව 7 4ක් අඩු කර 3යි. ඇයි ගිනිකුරු 3න් 3නේ මේ වැඩි කරන්නේ. ආ එහෙනම් පොදු අන්තරේ 3යි. නිකන් උනත් ලියත හැකියි. උනේ තුර තමයි ගිනිකූරු වැඩි කරන්නේ. ඔන්න දැන් මම සාධාරණ පදේ හොයාගන්න ඕන නිසා t එක ලියනවා. t එක ලැබෙන්නේ පුතේ 3ට 3 එකෙන් වැඩි කරලා 3 වරක් එක 3යි. 4ක් වෙනවා පුතේ මේකට එකක් එකතු වෙනවා. ඔන්න දැන් t දෙක ලියනවා.
තුන්වරක් දෙක ධන එක බලන්න හරියද කියලා තුන්වරක් කියන්නේ තුන එක මෙතන හතරයි තුන්වරක් දෙක හය එකයි හතයි ආම දෙක ඔන්න දැන් t3 තුන්වරක් තුන ධන එක තුන්වරක් තුන 9 9 එකයි 10යි හරිනේ මෙයා තමයි මෙතෙන් ලියන්නේ හොඳයි මතකයි නේද ඔන්න දැන් tn සමානයි 3 වරක් n ධන 1 3යි n ධන 1 කෝ බලන සාධාරණ පදයේ 3යි n ධන 1ක් ගත්තු ළමයි 3යි n ධන 1 ඔන්න ඉතින් සාධාරණ පදය හොයාගත්තා 3යි n ධන 1යි විසිවන රටාවේ ගිනි කුරු කීයක් තිබේද? ආ දැන් විසිවන රටාවේ නම් 20 ඕන. ඕන දැන් මෙතනින් පස්සේ n සමානයි 20 විතර. n සමානයි 20 විතර. විසිවන රටාවේ නේ අහන්න. t 20 සමානයි 3 වරක් 20 60යි. ආ මෙතන 60යි ධන 1යි 61යි. ඕන t 20 සමානයි 61යි. ලියන පුතේ දැන් වාක්‍යකින් ලියන්න ඕන. m නිසා සාධන ලද විසිවන රටාවේ ගිනි කූරු සංඛ්‍යාව 61යි. 60 සමානයි 61යි කියලා ලියන්නේ. m නිසා සාධන ලද විසිවන රටාවේ ගිනි කූරු සංඛ්‍යාව සමානයි 61යි. m නිසා සාධන ලද විසිවන රටාවේ m නිසා සාධන ලද විසිවන රටාවේ ගිනි කූරු සංඛ්‍යාව සමානයි 61යි. එම නිසා සාධන ලද විසිවන එම නිසා සාධන ලද විසිවන රටාවේ ගිනි කූරු සංඛ්‍යාව සමානයි 61යි. හරි. ඔන්න පුතේ 3 වෙනි ගාන ඉලක්කය. හරිද? අපි හදමු 3. මේක තේරුණාද තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පුතේ කියන්න මම ආයි තේරුම් කරන්න මේ රටාව ලැබිච්ච විදිය තේරුණාද හැමෝටම තේරුණා නේද ඔව් සර් දැන් තේරුණා බලන්න පුතේ ඊළඟ රටාව ලියන්න කොහොම බලන්න ඔයාලා තනියම ඔය විදියට ඊළඟ රටාව ඊළඟ ප්‍රශ්නේ ඔන්න පුද්ගලයෙකුගේ මානසික වැටුප රුපියල් 18000 ඔහුට වාර්ෂිකව හොඳයි මෙතන මේ වාර්ෂිකව මොකක්ද කියන්නේ වාර්ෂිකව රුපියල් 3600ක් බැගින් වැටු වදර්ක නෙමේ වර්ධක හිමිනේ පොඩි පොඩි වෙන්ටින් මිස්ටේක් කියන ගණන් ගන්න එපා හරිද පුද්ගලයෙකුගේ මාසික වැටු රුපියල් 18000යි ඔහුට වාර්ෂිකව රුපියල් 3600 බැගින් වැටු වර්ධන හිමි වේ. එතකොට මේ වර්ෂයකට වාර්ෂිකව 3600ක් වැඩි වෙනවා. ඔන්න පළවෙනි අවුරුද්දේ 3600. ඊළඟ අවුරුද්දේ වාර්ෂිකව 3600 බැගින් වැඩි වෙනවා. අවුරුද්දෙන් අවුරුදු 3600 ගන්න වැඩි වෙනවා. හරි. මුල් වසර 4 තුල ඔහු ලැබූ වැටුප් වල අගය ලියන්න. එහෙනම් කොහොමද එන්න ඕනේ මුල් වසර 4 තුල ඔහු ලැබූ වැටුප් වල අගයක් දැන් අවුරුද්දට පුතේ 3600 අගානේ වැඩි වෙනු ඔන්න පළවෙනි මුල් වසර 4 පුතේ මේ ගානේ චුට්ටක් ඉන්නේ පුද්ගලයෙකුගේ මාසික වැටුප දීලා තියෙන්නේ අහන්නේ හැබැයි මුල් වසර 4 තුල අහුවේ ඔහු ලැබූ වැටුප් වල අගයක් ලියන්න रुपया
ලොකු වගයක් එනවා 18 18 3600 ගාන එකතු කර කර ලියලා හරියන්නේ නැහැ ඇයි පුතේ 18 1000 කියන මොකද්ද මාසික වැටුප හරි මාසික වැටුප තමයි මේ 18000 වාර්ෂිකව තමයි පුතේ 3600 බැගින් වැටුප වර්ධනය වෙන්නේ අවුරුද්දට 3600ක් වැඩි වෙන්නේ අහන්නේ මුල් වසර 4 තුල ඔහු ලැබූ වැටුප වල අගයන් එහෙනම් මට කියන්න පුද්ගලයාගේ මාසික වැටුප 18000 නම් පුතේ වාර්ෂික වැටුප කීයක් වෙන්නේ කොහොමද හොයාගන්නේ 18000 12න් වැඩි ගන්නවා 12න් වැඩි කරලා මුලින්ම මෙයාගේ වාර්ෂික වැටුප හොයාගන්න ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුදු 3600 ගානේ එකතු කරලා එකතු කර කර බලන්න මේ අවුරුදු 4ට වැටුප කොහොමද ලැබෙන්නේ කියලා හරි නේද ඔන්න අපි බලමු මුලින්ම බලමු මෙයාගේ වාර්ෂික වැටුප මේ දීලා තියෙන්නේ මාසික වැටුපනේ එහෙනම් වාර්ෂික වැටුප හොයාගන්න පුළුවන් අපි මුලින්ම වාක්‍යයක් කියලාමු වාක්‍යයක් කියලාම ගමු මේක පුද්ගලයාගේ වාර්ෂික වැටුප වාර්ෂික වැටුප ලැබෙනවා 18000 12න් ගුණ කරගන්න මොකද 18000යි මාසෙට එහෙනම් මේක 12න් ගුණ කරාම තමයි ඇත්තේ වාර්ෂික වැටුප ගුණ කරන්න මෙතන බිංදු 3යි 12 8 96 6යි 9ක් ඉතිරි 12යි 9යි 21යි හරිද බලන්න මේ ගාන ආවද බලන්න 216000ක් ආපු ළමයි ඔන්න පුද්ගලයාගේ වාර්ෂික වැටුප හොයාගන්න මුල් වසර 4 තුල ඔහු ලැබූ වැටුප වල අගයන් ඔන්න පුතේ පළවෙනි අවුරුද්දේදී හම් වෙන්නේ මෙයාට 216 10යි මේ පළමු වසර. දෙවන වසරේ මෙයාගේ වැටුප් වර්ධනය කොහොමද? වාර්ෂික රුපියල් 3600 බැගින් වැටුප් වර්ධක හිමි. අවුරුද්දකට කීයක් වැඩි වෙනවද? 3600ක් වැඩි වෙනවා. මේකට 3600ක් එකතු කරාම එහෙනම් දෙවන වසරේ කීයක් හම් වෙනවද? දෙවන වසර එකතු කරමු 216 18 එකතු වෙන්න ඕන වැටුප් වර්ධනේ 3600ක්. බිංදුවයි බිංදුවයි 6යි 6 3 9යි 219600යි හරි හොයලා ගන්න පුතේ කොහොමද දෙන්නේ කියලා රටාව ඔන්න තව 3600ක් වැඩි වෙනවා 219600ට තවත් 3600ක් 0.0 223200ට තව 3600ක් එකතු වෙනවා. 0.0 0.8 3 3 6යි. 226800යි. 226800. ඔන්න 4
कोबरन में अगेन हतर आप लमाया तो सान ना आवदे हारे उन्ना पे होया गया तो मूल वासर हतर तुले ओहु लेबु वेटुक पल आ गया फल मुवासरे देसी दासे दाहाई ඊළඟට 210 219600යි ඊළඟට 223200යි ඊළඟට 226800යි හරිද ඔය විදිහට පුතේ n වන වසරේදී ඔහුට ලැබෙන මාසික වැටි මේ ගාන පොඩි අවුලක් වෙලා තියෙනවා මේක හදාගෙන පුතේ මෙහෙම n වන වසරේදී ඔහුට ලැබෙන මාසික වැටු පහන් නේ හැබැයි ඒතරයි 12න් බෙදන්නත් එපා ඒක හරිද මේ ගාන චූටි අවුලක් ආයි කොහොමත් මේ රොමිලක්කන් තුන ඔයාලට මේ වසර 10කදී වැටුප වශයෙන් ලැබුණු මුළු මුදලත් අහන මුළු මුදල ගන්න විදිය ඔයාලට කියලා දෙන්න නැහැ ඒක එකතු හොයන සූත්‍රය ඕන හරිද හරි කමන්නේ ඔන්න පුතේ මේ මුළු ඔයාලට සර් පන්තියට දැන් ජොයින් උනේ මොකද්ද සර් කරන්නේ ආ පුතේ අර එදානම දුන්නේ පුතේ ටියුට් එකක් ගෲප් එකේ මේක ලියා ගන්න කියලා ප්‍රශ්න සෙට් එකක් මතකද අන්න ඒක කරන්නේ ආ ඔකේ හරි සර් ඒක මේ 3 වෙනි ප්‍රශ්නේ යන්නේ අපි හා සර් හරි පුතේ n වන වසරේදී ඔහුට ලැබෙන මාසික වැටුප අහනවා අපි ඊට කලින් n වන වසරේදී ඔහුට ලැබෙන වාර්ෂික වැටුප හොයාගමු ඒ කියන්නේ n වෙනව දැන් 4 වන වසරේ මෙච්චරක්නේ අපි බලමු n වන වසරේ මෙයාගේ වාර්ෂික වැටුප ඒ කියන්නේ n සඳහා මේ සාධාරණ පදේ හොයාගමු මේක හරිද ඔන්න මම සාධාරණ පදේ හොයා ගන්නවා මුල් පදේ මෙයා දීලා තියෙනවා පුතේ මේක අපි දන්න පොදු අන්තරය කීයක්ද ආ 3600යි මොකද 3600 ගන්න තමයි පුතේ මේක වැඩි වෙන්නේ ඔන්න පොදු අන්තරය 3600 මෙයාගේ මෙයා අඩු කරා මෙයාගේ මෙයා අඩු කරා මෙයාගේ මෙයා අඩු කරත් එන්නේ 3600 හරිද දැන් මම T එක ලියනවා. ඔන්න රටාව අරගෙන රටාව බලලා T එක ලියනවා. T එක ලියන පුතේ 3600 වැඩි කිරීම 1ට එකතු වෙන්න ඕන කීයක්ද? 216000ක් එනවා. කීයක්ද එකතු වෙන්න ඕන? 3600 ගුණ කිරීමකට කියන 3600යි පුතේ. 216000ක් එනනම් මේ T එකට කීයක් එකතු වෙන්න ඕනයි? මම අපි ගන්න දැන් මේ හදන ක්‍රමය එකයි එකම දේ තමයි පුතේ මේවයි තියන අගයන් ලොකු වැඩි මහ බර සාර අගයන් තියෙනවා හරි අගයන් ලොකුයි ඒකයි එකම ප්‍රශ්නේ බලන්න T එක මට දාන්න chat මේ chat එකක් 30ක් දෙන්නේ 30ක් දෙක තුන ඕන 2216000න් 3600ක් අපි අඩු කරමු ඕන්න 216000 අඩු කරමු 3600ක් ඔකට එන්න ඕනින් කරේ 0.0 හා පැත්ත එකක් ගෙනාව 10 6ක් 4යි 5න් 3ක් 2යි මම මෙතන 21යි ඕන 212400ක් ඉතින් T දෙකක් ලියමු ඔය විදියට 3600 වැඩි කිරීම දෙක දන 212400 හරිනේ එතකොට මේක එනවනේ 3200 ඒවා 3600 ඒවා දෙකක් 212400 එකතු කරනවා නම් මේක එනවා ඔය විදිහට T 3ක් ලියන්න 3600 වැඩි කිරීම 3 දන 212400 अरे ඔය විදිහට පුතේ ටි 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 දාලා TN හොයා ගන්න TN TN හොයන්න බලන්න TN ට කීය දෙන්නේ කියලා දැන් ඔන්න ටි 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 මම මෙහෙන් දාන්නම් TN සමානයි ටි 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 3600 ඒවා N දන 212400යි. හා. හරි. ඕන්න එහෙනම් TN එක හොයාගත්තා. 3600යි N ධන 212400යි.
ඔය අපි හොයාගත්තේ පුතේ එන් වන වර්ෂයේ ඒ කියන්නේ අපෙන් පස්වන වර්ෂයේ මෙයාගේ වැටුප කීයද කියලා අහුවනම් මේකෙන් ගන්න පුළුවන් හරි හයවන වර්ෂයේ හුවත් මේකෙන් ගන්න පුළුවන් අපෙන් අහලා තියෙන එන් වන වර්ෂයේ දැන් අපි ලියමු එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන මාසික වැටුප නෙමෙයි මේ හොයලා තියෙන්නේ මොකද්ද වාර්ෂික වැටුප හරිද ලියන වාක්‍යකින් මෙහෙම එම නිසා එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන වාර්ෂික වැටුප සමානයි නිසා එන් වන වර්ෂයේ එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන වාර්ෂික වැටුප සමානයි එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන වාර්ෂික වැටුප සමානයි 3600යි එන් මට මෙහි ඉඳ නැති නිසා මම මෙහෙන් ලියනවා 3600යි එන් දන 211400යි ඔන්න පුතේ එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන වාර්ෂික වැටුප හරි හැබැයි අපේ මේක නෙමෙයි අහලා තියෙන්නේ අපෙන් අහලා තියෙන්නේ එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන මාසික වැටුප එහෙනම් පුතේ මාසික වැටුප හොයන්න මොකද කරන්න ඕන මේ තියෙන්නේ එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන වාර්ෂික වැටුපනේ ආ එහෙනම් මාසික කරන්න නම් මේ එන වැටුප කීයද බෙදෙන්න ඕනි මේ දී මේ ඇවිල්ලා තියෙන්නේ වාර්ෂික වැටුපනේ එහෙනම් මාසික කරන්න නම් මේක 12 12 බෙදන්න ඕන. ආ අපි ඊළඟට ලියමු. එම නිසා ඕනම යටින් ලියන්න ඕන මේක. මම උඩින් ලියනවා. මට ඉඳ නැති නිසා යටින් ලියන්න. එම නිසා එන් වන වර්ෂයේ ඔහුට ලැබෙන මාසික වැටුප දැන් මාසික වැටුප මාසික වැටුප සමානයි කියලා ගන්න. ඔන්න වාර්ෂික වැටුප මෙච්චරයි නම් ප්‍රති මාසික වැටුප ගන්න පුළුවන් 3600යි n දන 212400 බෙදන් ඩෝනි පුතේ 12 ඕල් මේක සම්පූර්ණ 12 බෙදෙන්න ඕනේ එතකොට තමයි මාසික වැටුප ලැබෙන්නේ හරි අපි 12 බෙදලා ගමු දැන් ඔන්න 3600යි n බෙදනවා 12න් 212400ක් උදේ බෙදනවා 12න් මේ දෙන්නම 12න් බෙදන්න ඕනේ 3600 12ට 1යි 36ට 3යි 300යි n දන බලන්න මේකත් පොඩි 12න් කැකිලි යනවා ඉතින් 212400 අපි බෙදමු 12න් 21ට 1යි 1වරක් 12 12යි 8යි 1යි 9යි 92ට බලමු 12සරක් 8 බෑ 96ක් නේද 12සරක් 7 84යි ආ 7රක් 12 84යි 8යි 84 ආයි 4 මෙතෙන්ට ගේමු 84ට 7යි 4 12 84යි බිංදුවයි මේ බිංදුවට බිංදුවයි ආයි මේ බිංදුවට බිංදුවයි 17700යි ඕන්න 300යි එන්දන 17700යි තේරුණාද ගාන ටිකක් අර මේ ගානේ සංඛ්‍යා ලොකු වෙන්නේ හරිනේ ඔන්න ඊළඟ පුතේ රෝමිලක්කන් තුන ඔහුට වසර 10කදී වැටුප් වශයෙන් ලැබෙන මුළු මුදල සොයන්න වසර 10කදී බුදුම මේ වසර 10ක ඒව මොකද කරන්න ඕන එකතු කරන්න ඕනනේ පළවෙනි අවුරුද්දේ ආපු ගානයි දෙවෙනි අවුරුද්දේ ආපු ගානයි තුන්වෙනි අවුරුද්දේ ආපු ගානයි හතරවෙනි අවුරුද්දේ ආපු ගානයි ඔය ඉදර පුතේ අවුරුදු 10ක ඒව මොනව කරන්න ඕනද එකතු කරන්න ඕන ඔයාලට පුතේ මේ එකතුව ගන්න සූත්‍රයක් තියෙනවා හොඳේ ඕක මන් 10 වසරේදී ඊළඟ අවුරුද්දේ උගන්වනවා මේ
දැනට ඔය කොටස ඕන්නේ අයින් කරන්න. ඔයාලට ඒ කියන්නේ එකතු කරලා ගන්න තිබ්බ අවුරුදු 3ක 4ක වගේ පොඩි එකක් වුණා. අවුරුදු 3ක දී ලැබෙන මුළු වැටුප ගන්න වුණා නම් පළමුව අවුරුදු පළවෙනි අවුරුද්ද වැටුපයි දෙවන අවුරුද්ද වැටුපයි තුන්වන අවුරුද්ද වැටුපයි හතරවන අවුරුද්ද වැටුපයි ඔය විදිහට වැටුප හතර එකතු කරලා මුළු වැටුප ගන්න තිබ්බ අවුරුදු 4ක් 3ක් 4ක් වුණා. මේක අවුරුදු 10ක් නේද? ඉතින් ඕක 10කට වයන්නක. හරි. ඒ නිසා පුතේ 10කට එහෙම හොයන්න ඕන නැහැ. ඒකට වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක ඔයාලට නැහැ. හරිද? ඒ නිසා මේ කොටස ඕන්නේ නැහැ. අපි මේ කොටස අත්හැරලා ඊළඟ ප්‍රශ්නේ හදමු. ඒ කොටස කපලා දාන්න මේ රෝම ඉලක්කම් තුන පෑන පෑනින් හරි පැන්සලින් හරි කපලා දාන්න මේ ඒ කොටස ඕන්නේ නැහැ. ඔයාලට හදන්න බෑ ඒක මේ බර වැඩි. 10 වසර. හරි හතරවෙනි ප්‍රශ්නේ බලන්න මෙතන නැකන් ඇති මෙතන නැකන් ඔයාලට පුළුවන් නදී ශානි හිස් ගිනි පෙට්ටි කිහිපයක්ගෙන ඒ එක් එක් ගිනි පෙට්ටියට 1 2 3 යනාදී වශයෙන් අංක යෙදුවාය. ඔන්න නදීෂානි මෝර වැඩක් තමයි කරලා තියෙන්නේ. හොඳේ. ඔන්න හිස් ගිනි පෙට්ටිය අරගෙන ඔන්නම හිස් ගිනි පෙට්ටිය අරගෙන මේක 1 ඊළඟ එක 2 ඔම අංක දාලා 3 4 ඔන්න විතර අංක දාලා තියෙනවා. ඒවා තුලට පිළිවිලින් ගිනිකූරු දැමුවේ කිසියම් ගිනිකූරු පෙට්ටියකට දමනද ගිනිකූරු ගණන ගණනට වඩා ගිනිකූරු තුනක් වැඩිපුර ඊළඟ පෙට්ටියට ඇතුළු වන පරිදි ගිනිකූරු තුනෙන් තුනට වැඩි වෙන දාලා තියෙනවා. එය පළමු වෙනි ගිනි පෙට්ටියට දමනද ගිනිකූරු ගණන 7යි. පළවෙනි එකට 7ක් දාලා. ඔන්න මේකට ගිනිකූරු පුතේ 7යි. ඊළඟ එකට පුතේ තව තුනක් වැඩි කරනවා. මං එනවා මම මෙහෙම කරන්න. මේක පහලින්. මේ ඇතුළට ගිනිකූරු 7ක් දැම්මම මේ තියෙන අංක 1 කියන කෙනා. පළවෙනි පෙට්ටිය. ඊළඟ තව තුනක් වැඩි කරනවා. 10. ඔන්න මේ දෙවෙනි පෙට්ටිය. මේ තුන්වෙනි පෙට්ටිය තව ගිනිකූරු තුනක් වැඩි කරා. 13යි. 13. ඔව්. මේ හතරවෙනි පෙට්ටිය තව තුනක් වැඩි කරා. 16. ඔන්න ඔහොමයි දාලා තියෙන්නේ. හරි නේද? දැන් මේක හදාගන්න පුළුවන් ඔයාලා. හරි මුළු මුල් ගිනි පෙට්ටි හතරේ ඇති ගිනිකූරු ගණන ලියා දක්වන්න. කියලා පුතේ මුල් ගිනි පෙට්ටි හතරේ 7 10 13 16. කොබලන් ලියපු ළමයි 7 10 13 16. ඔන්න රෝම ඉලක්කම් එක. 7 10 13 16. නම් කරන්නද ඕනෑම ගිනිකූරු පෙට්ටියක ඇති ගිනිකූරු ගණන ලබාගත හැකි ප්‍රකාශනයක් එන්න ඇසුරින් දක්වන්න. එහෙනම් මම සාධාරණ පදේ හොයන්න. හරි සාධාරණ පදේ හොයලා ගන්න ටක් ගාලා මෙයාගේ සාධාරණ පදේ හොයන්න පුතේ. 7 10 13 16 එන්න ඇසුරින් ප්‍රකාශනය හොයා ගන්න ටක් ගාලා. 3 එන් ධන 1. 3 එන් ධන 1ද? එක වෙන්න බෑ. තුනයි එන්නම් තමයි. සාධාරණ පද. තුනයි එන් ඍණ 1. ඍණ 1. තුනයි එන් ධන 4. තුනයි එන් ධන 4. තුනයි එන් ධන 4. ඔව්. ඔන්න පුතේ මේ බලන්න ඔන්න T එක මම ලියනවා. මෙයාගේ පොදු අන්තරය 3යිනේ. මුලින්ම මම මේක හොයා ගන්නවා. ඔන්න පොදු අන්තරය සමානයි 10න් 7ක් අඩු කරා 3යි. ඔන්න T එක. T එක ගන්න පුළුවන් 3 වරක් 1 3යි 7ක් වෙන නම් පුතේ 4ක් එකතු වෙන්න ඕනේ. ඒක තමයි 7ක් වෙන. ඔන්න T දෙක 3 වරක් 2 ධන 4. 3 වරක් 2 6යි 6 4යි 10යි. වැඩි හරි. රටාවක් වුණා. T 3. 3 වරක් 3 ධන 4. 3 වරක් 3 9යි. 9 4යි 13යි. එනේ හා
Pn සමානයි 3 වරක් n ධන 4 3යි n ධන 4 ඔන්න සාධාරණ පදේ ලියන්න දැන් එම නිසා ප්‍රකාශනයක් එම නිසා සාධාරණ පදේ එහෙම නැත්නම් පොදු පදේ 3යි n ධන 4යි කියලා ලියන්න එම නිසා සාධාරණ පදේ සමානයි 3යි n ධන 4යි දහවන ගිනි කූරු පෙට්ටියේ ඇති ගිනි කූරු ගණන සොයන්න හරි හොයලා මට දාන මැසේජ් එකක් ටක් ගාලා දහවන ගිනි කූරු පෙට්ටියේ ඇති ගිනි කූරු ගණන කොමට් ළමයි දාන්න මැසේජ් එක දහවන ගිනි කූරු පෙට්ටියේ තියෙන ගිනි කූරු ගණන n වෙනුවට n සමානයි 10 විට n සමානයි 10 විට rt 10 සමානයි 3 වරක් 10 3 වරක් 10 ධන 4 3 වරක් 10 30යි 4යි 34යි ඕන දැන් වාක්‍ය කියලියන එම නිසා දහවන ගිනි කූරු පෙට්ටියේ ඇති ගිනි කූරු ගණන සමානයි 34යි කියලා අවසානයේ වාක්‍යයක් ලියන්න ඕන උන්දේ එම නිසා දහවන ගිනි කූරු පෙට්ටියේ ඇති ගිනි කූරු ගණන එම නිසා දහවන ගිනි කූරු පෙට්ටියේ ඇති ගිනි කූරු ගණන සමානයි 34යි. එනිසා 10 වන ගිනි කූරු පෙට්ටියේ ඇති ගිනි කූරු ගණන සමානයි 34යි. හරි ඊළඟ රෝම ඉලක්කම් 4. බලන්න පුතේ රෝම ඉලක්කම් 4. ගිනිකූරු 49ක් ඇත්තේ කුමන අංකයේද ගිනිකූරු පෙට්ටියේද කියලා හොයලා උත්තරේ මට දාන්න chat box එකෙන් ගිනිකූරු 49ක් තියෙන. හැමෝම හොයලා මට එවන්න එවරිවන් දාන්න එපා මගේ නම සිලෙක්ට් කරලා එවන්නේ දිනිකුරු 49ක් තියෙන්නේ මොන අංකය දාපු පෙට්ටියද පුතේ මේ විදියට තියෙනවනේ කොහොම කොහොම හරි ඔය විදියට ගිනිකූරු 49ක් තියෙන මොන පෙට්ටියද කියලා. ආ මොන අංකයද ආ පෙට්ටියද? මේ අංකේ මොකක්ද කියලා. කීවෙනි පදයද කියලා අහන්නේ. නොකියා අහන්නේ කීවෙනි පදයද? 49 වන්නේ කීවෙනි පදයද? ආන්න ඒකයි අහන්නේ. හරි. ආ 15යි. හරි ලේසි පුතේ ඒක. ඕන්න අපි මේ 49ක් තියෙන කීවෙනි එකේද කියන එක හොයා ගන්න නම් සාධාරණ පදය වෙන 3n ධන 4 3n ධන 4 නේ ඔව් සමාන කරන්න ඕන පුතේ 49ට ධන 4 අයින් කරමු ඍණ 4 දාලා එහෙම නැත්නම් ධන 4 මේ පැත්තට ගෙනාව ඍණ 4යි 3n සමානයි 49න් 4ක් අඩු වුණා 45යි දැන් දෙපසම තුනෙන් බෙදන්න ඕන දෙකෙන් සමානයි 15යි 14යි උදේ 15යි හොඳේ මෙන්න 45 තුනෙන් බෙදුනම හරි දැන් ලියන මෙහෙම එම නිසා ගිනි කෝරු 49ක් ඇත්තේ අංක 15 යෙදු ගිනි කූරු පෙට්ටියේය
එමනිසා ගිනි කූරු 49ක් ඇත්තේ එමනිසා ගිනි කූරු 49ක් ඇත්තේ අංක 15 යෙදු ගිනි කූරු පෙට්ටියේය එමනිසා ගිනි කූරු 49ක් ඇත්තේ අංක 15 යෙදු ගිනි කූරු පෙට්ටියේය එමනිසා ගිනි කූරු 49ක් ඇත්තේ අංක 15 යෙදු ගිනි කූරු පෙට්ටියේය හරි පස්වෙනි ප්‍රශ්නය පටන් ගන්න පස්වෙනි ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය පුතේ රටාව ලියාගන්න මුලින්ම එක්තරා වනෝද්‍යානයක මුවරංචු 8ක් සිටියේ ඔවුන් සිටියේ පළමු රංචුවේ 2ක් ඊළඟ රංචුවේ 6ක් ඊළඟ රංචුවේ 10ක් එහෙනම් 2 6 10 තමයි රටාව 2, 6, 10 ඔන්න රටාව सर तीस हजार आई द मुगल तो पुते आठ वैनी पादे आप ही बालम हो दान ने और यालू तेरे गाने मरते हर नेत वन ताम है दुई नहीं कर और न देख पाए इलंगरांचुए हायाए इलंगरांचुए दहायाए देख पाए हायाए दहायाए ते 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 ඔන්න ඔය විදිහට තමයි පුතේ මෝ ඉන්නේ. හතරෙන් හතර වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් පොදු අන්තරය පොදු අන්තර 6 දෙයක් අඩු කරා හතරයි. හරි t එක ලියමු. t එක හතර වරක් 1 ඍණ 2. ඔන්න හතර වරක් 1 ඍණ 2. එතකොට නෝ ගාන්ට දෙකක් දැන් t දෙක හතරවර දෙක වෙන දෙක හතරවර දෙක 8 8 න් දෙකක් අඩුනා 6 t 3 හතරවර 3 වෙන දෙක හතරවර 3 12 12 න් දෙකක් අඩුනා 10 වැඩි හරයි t n සමානයි හතරවර n වෙන දෙක 4 n වෙන දෙක साधारण पदे होयागत्ता හරි ඊළඟට උන රෝම ඉලක්කම් දෙක බලන්න 30ක් ආ උත්තරේට ඔව් රෝම ඉලක්කම් දෙක ආ 6 වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාව 5 වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස කොහොමද 6 වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවයි 5 වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාව අතර වෙනස එහෙනම් පුතේ අපි හොයා ගන්න ඕන 6 වෙනි රංචුවේ මුවන් කී දෙනෙක් ඉන්නවද පස්වෙනි රංචුවේ මුවන් කී දෙනෙක් ඉන්නවද එහෙම ඕනද ඕනෙත් නැහැ එක ළඟට පුතේ රංචු දෙක තියෙන
හය වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් පස් වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස. දැන් මේ රංචු දෙක පුතේ එක ළඟ දීපු දෙකක්. ඒ කියන්නේ හය වෙනි මුවන් රංචුව කියන්නේ හය වෙනි පදය. පස් වෙනි මුවන් රංචුව කියන්නේ පුතේ පස් වෙනි පදය. හය වෙනි පදයයි පස් වෙනි පදයයි අතර වෙනස අහන්නේ. පුතේ අනු යාට පද දෙකක් අතර වෙනස අහන්නේ මේ. කීයද? හොයන්න ඕනෙත් නෑ. අනුයාත පද දෙකක් අතර වෙනස අහන්නේ. හය වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාව ඒ වගේම පස් වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස. හය වෙනි රංචුව කියන්නේ පුතේ හය වෙනි පදය කියන එක. පස් වෙනි මුවන් රංචුව කියන්නේ පුතේ පස් වෙනි පදය කියන එක. එහෙනම් හය වෙනි පදයයි පස් වෙනි පදයයි අතර වෙනස කියන්නේ පුතේ අනුයාත පද දෙකක් අතර තියෙන වෙනස. එක ළඟ තියෙන පදයක් අතර වෙනස කීයද? හතරයි. ආ ඒක තමයි පොදු අන්තරය කියන්නේ. අනුයාත පද දෙකක් අතර තියෙන වෙනස. හරිනේ? ඒ පුතේ මේක 4න් 4 නේ යන්නේ. 2 6 10 ඔන්න ඊළඟට 14 18 22 කොහොමද යන්නේ? ඔන්න පළවෙනි මුවන් රංචුව, දෙවෙනි රංචුව, තුන්වෙනි රංචුව, හතරවෙනි රංචුව, පස්වෙනි රංචුව මේ තියෙන්නේ. මෙන්න 6වෙනි රංචුව. ඔන්න 5යි 6යි. රංචු දෙක අතර වෙනස 22න් 18ක් අඩු කරන්න. හතරයි. දැක්කද? ආ මේක පුතේ අනුයාත රංචු දෙකක් නිසා අපිට හොයන්න ඕනේ නැහැ. නිකම්ම ගන්න පුළුවන්. 6වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් පස්වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස 4යි. හරි නේද? ලියන පුතේ වාක්‍යකින් මෙහෙම 6වෙනි 6වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් පස්වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස සමානයි 4ක් වේ. අපි හේතුව යටින් ලියමු. 6වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් පස්වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස 6වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් පස්වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස සමානයි 4යි. 6වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් පස්වෙනි රංචුවේ මුවන් සංඛ්‍යාවත් අතර වෙනස 4යි. හරි. හේතුව අපි ලියමු මෙහෙම. පහහා 6 වෙනි රංචු යනු පහහා 6 වෙනි රංචු පහහා 6 කියන රංචු කියන්නේ මොකද්ද කියන එක ලියන්නේ මෙයන්නේ. හරිද? මෙන්න මෙහෙම ලියන්න. පහහා 6 යන රංචු යනු පහහා 6 යන රංචු යනු පස්වැනි හා හයවැනි පදයයි. පහහා හය යන රංචු යනු මේක මේ ඔයාලගේ ඔයාලට ආයි බැලුවට පස්සේ මේක මතක් වෙන්නයි කියන්නේ මේ. හරිද? පහහා හය යන රංචු යනු පස්වැනි හා හයවැනි පදයයි. පස්වැනි හා හයවැනි පදයයි. පස්වැනි හා හයවැනි පදයි කියලා ගන්න. පහහා හය යන රංචු යනු පස්වැනි හා හයවැනි පදයි. පස්වැනි හා හයවැනි පදයි. පහහා හය යන රංචු යනු පස්වැනි හා හයවැනි පදයි. පස් ඊළඟට ලියන්න මෙහෙම. පස්වැනි හා හයවැනි පද අතර වෙනස යනු 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 අනුයාත පද දෙකක් අතර වෙනසයි. පස්වැනි හා හයවැනි පද අතර වෙනස යනු අනුයාත පද දෙකක් අතර වෙනසයි. පස්වැනි හා හයවැනි පද අතර වෙනස යනු අනුයාත පද දෙකක් අතර වෙනසයි. එනම් පොදු අන්තරයයි. එනම් පොදු අන්තරයයි. ඒකට මෙහෙම ගන්න. එනම් පොදු අන්තරයයි. හරිද? ඔය ලිව්වේ දරුව මේ ඔයාලට නැතුව ගාණේ අහන්නේ නැහැ මොම කතාව. ඔයාලට ආයි බැලුවොත් එහෙම මතක් වෙන කොහොමද මේක හතරක් ගත්තේ? අපි ආයි බලන්න දෙ නිසා ප්‍රශ්නයක් උත් නැහැ. මොම ලිව්වේ නැතිනවා.
හරි 6 වෙනි ගාන පටන් ගන්න. කරමු අභ්‍යාස ටික සාකච්ඡා කරගන්නත් ඕන නර්තන ශාලාවක ආසන සකස් කර තිබුණේ මුල්ම පේලී ආසන 8යි මුල්ම පේලී ආසන 8යි ඊළඟ පේලී ආසන 13යි ඊළඟ පේලී ආසන 18යි ආදී සංඛ්‍යා රටාවක ආකාරයටය එම නර්තන ශාලාවේ මෙලෙස ආසන පේලි 12ක් සාදා තිබුණි මේ විදිහට පුතේ මේක තියෙන මේ දින පළවෙනි පේලිය පළමු පේලිය දෙවන පේලිය ඔය විදිහට පේලි 12ක් තියෙනවලු හරි ඔය විදිහට පුතේ පේලි 12ක් තියෙනවා මුල්ම පේලි පහේ මුළු ආසන ගණන කීයද මුල් පේලි පහේ මුළු ආසන ගණන ඔනපුතේ අපිට එහෙනම් මේක මේ එකතු කරලා තමයි ගන්න වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. පළමු පේලිය කියන t එකනේ. හරිද? ඕන t එක සමානයි අපි ඔහොම ගමු t එක 8යි t 2 13යි t 3 18යි t 4 ඔහොම අරගමු එකතු කරලා කීය කීයද බලන්න වැඩි වෙන්නේ? ආ වැඩි වෙලා තියෙන්නේ 5න් 5ට. නේද? ආසන පහ පහ වැඩි වෙලා තියෙනවා. එහෙනම් පුතේ 4 වෙනි පේලියේ තියෙන්න ඕන 18යි 5යි 23යි. T 5 5 වෙනි පේලියේ තව පහක් එකතු කරා 28යි. ඔන්න ඔය විදිහට තියෙනවා. අපෙන් අහන්නේ මුල් පේලි පහේ මුල් ආසන ගණන. ආ දැන් මේ ටික එකතු කරා. ඔන්න 8යි 16 24 24යි මෙතන 6යි ඉතින් බිංදුව 3ක් ඉතිරි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හරි ඔන්න 90ක් ආවා මේක නම් මෙහෙම මෙහෙම ලියන්න ඕනේ නෑ මම साधारण पद මට මෙයාගේ සාධාරණ පදේ දෙන්න ඉක්මන් කරලා ඔයාලා දෙන්න සාධාරණ පදේ පහයෙන් ධන 3 පහයෙන් ධන 3 ඔන්න සාධාරණ පදය පහෙන් පහනේ වැඩි වෙන්නේ එහෙනම් පුතේ ඔන්න මේ t එක අපිට ගන්න පුළුවන් t එක සමානයි 5 වරක් 1 ධන 3 t එක t 2 කියන්නේ 5 වරක් 2 ධන 3 t 3 කියන්නේ තේ 5 වරක් 3 ධන 3 ආයන ti n සමානයි 5 වරක් n ධන 3 5n ධන 3 ඔන්න සාධාරණ පදේ 5n ධන 3 දැන් ගන්න පුතේ දොළොස්වන පේලිය ඇති ආසන සංඛ්‍යාව t 12. අයින් සමානයි 12ක් විතර ගන්න දැන්. එන් සමානයි 12 විතර. t 12 සමානයි 5 වරක් 12 ධන 3. දොළොස්වන පහ 60යි. 60යි 3යි 63යි. ආ 63යි. ඔව්. ලියන්න එම නිසා දොළොස්වන පේලිය ඇති ආසන සංඛ්‍යාව 63කි. එම නිසා දොළොස්වන පේලිය ඇති ආසන සංඛ්‍යාව 63කි. නිසා දරසන පෙළී ඇති ආසන සංඛ්‍යාව සමානයි 63යි කියලින්න
නිසා දොළොස්වන පේළියේ තිය ආසන සංඛ්‍යාව 63යි. ඔන්න පුතේ රෝම ඉලක්කම් තුන ටිකක් අමුතුයි. මෙම සංඛ්‍යා රටාවට තුන්වන පේළියේ තිය ආසන ගණන මෙන් දෙගුණයක් ධන එකක ආසන සංඛ්‍යාවක් හත්වන පේළියේ ඇති බව පෙන්වන්න. එහෙනම් පුතේ අපි හොයා ගන්න වෙනවා තුන්වන පේළියේ තිය ආසන ගණන. ආ ඒක නම් දන්නෝ 18යි කියලා. ඔන්න මම ලියා ගන්නම්. තුන්වන පේළියේ ඇති ආසන ගණන කියලා මුලින්ම ලියා ගන්නකො. තුන්වන පේළියේ ඇති ආසන ගණන සමානයි 18යි. අන්න තුන්වන පේළියේ ආසන 18යි. අපිට ඕන පුතේ හත්වන පේළිය. ඔව් හත්වන පේළියේ ආසන ගණන. මට හොයලා කියන්න හත්වන පේළියේ ඇති ආසන ගණන කීයක් වෙනවද හත්වන පේළියේ හොයලා ගම් ඊ 7යි 5 7 7 3 4 5 35යි 3යි 38යි ආ 38යි හරිද ඔන්න මෙම සංඛ්‍ය රටාවට තුන්වන පේළියේදී ආසන ගණන මෙන් දෙගුණයක් ධන එකක ආසන සංඛ්‍යාව හත්වන පේළියේ බලන්න පුතේ මෙයාගේ දෙගුණය 18 දෙගුණය 8වරක් 2 16 න් 6 එකක් ඉදිරි 2වරක් 1 2 1 3 36 මේක කියන ධන පුතේ මේක හදාගන්න මෙහෙම printing mistake එකක් දෙගුණයක් ධන එකක ආසන සංඛ්‍යාවක් නෙමෙයි දෙගුණයක් දෙගුණයක් ධන දෙකක් පොඩ්ඩක් ඉන්න මට දෙන්න විනාඩියක් මම මේ ධන ලේපුව එක පොඩ්ඩක් බලලා කියන්නම් ඔයාලට තුනක් වගේ පුතේ මේක හදාගන්න මෙහෙම දෙගුණයක් ධන 1 නෙමේ දෙගුණයක් ධන 2 කියලා දෙගුණයක් ධන 2 ඔව් ඔව් එහෙම තමයි එන්න ඕනි දෙගුණයක් ධන 2 මේ විදිහ හදාගන්න දෙගුණයක් ධන 2 දැන් හරි හරි දැන් මොන අපි බලමු පුතේ මේ තුන්වන පේළියේදී ආසන සංඛ්‍යාවේ දෙගුණයක් ධන එක. ඔන්න තුන්වන පේළියේදී ආසන සංඛ්‍යාවේ දෙගුණය. තුන්වන පේළියේ ඇති ආසන සංඛ්‍යාවේ ආසන ගණනේ දෙගුණය. නැත්තම් දෙගුණයක් ධන 2. සමානයි හුඟම ගමන සරි තුන්වන පේළියේ ඇති ආසන ගණනේ දෙගුණයක් ධන 2 18 වාරු 2ක් ධන 2 18 ව 2ක් ඔන්න පුතේ මෙතන එනවා 36යි ධන 2යි 38යි තුන්වන පේළියේ ඇති ආසන ගණනේ දෙගුණයක් ධන 2 හරිද හරි දැන් ඉතින් බව පෙන්වලා තියෙන්නේ එම නිසා අවසානයේ ලියමු එම නිසා හත්වන පේළියේදී ආසන ගණන සමානයි එම නිසා හත්වන පේළියේ ඇති ආසන ගණන සමානයි තුන්වන පේළියේ ඇති ආසන ගණනේ දෙගුණිය ධන 2 සමානයි
තුන්වන පේලියේ ඇති ආසන ගණනේ දෙගුණයක් ධන දෙක දෙගුණයක් ධන දෙක එමෙසා හතර පේලිය ඇති ආසන ගණන සමානයි තුන්වන පේලිය ඇති ආසන ගණනේ දෙගුණයක් ධන එක ධන දෙක sorry එක නෙමෙයි දෙක හරි ඕන්න පුතේ ඒ ටිකක් ඉවරයි තව එක ප්‍රශ්නයක් තියෙන සාකච්ඡා කරන්න. ආ තව එකක් තියෙනවා ඒකනේ. ආසන 58ක් ඇත්තේ කී වෙනි පේලියේද? හරි 58ක් තියෙන්නේ කීයද කියලා අහන්නේ. සාධාරණ පදේ සමාන කරන පුතේ 58ට. අද ඒසි එක නะ. මෙච්චර මෙහෙම එකක් නෙමෙයි ඒක ලේසි. මේක ටිකක් අමාරු නෑ ඉතින් ඒක අර ලියන්න තමයි තියෙන්නේ. මේක පොඩ්ඩක් ලියන්න තියෙනවා. හත්වන පේලිය ඇති ආසන ගණන සමාන තුන්වන පේලිය ඇති ආසන ගණනේ දෙගුණයක් ධන දෙක. एकलोसन पेलिए आपुलामय तुसन एकलोसन पेलिए